आंडु अप्रैल मासे 23 दिन पार्लिमेंट विसुरुवान्नी ऐ कियला अनुर कुमार दिसानायक मंत्रीतुमा कियनवा ए ऐ कियला देनगानी मुराट वटकर बेंदात कट वटकर बंदिन्न बेरी वेटन ऐति कटिन මාර පාසල් වල කෝටි 4ක් 5ක් එකතු කරන අවුරුද්දට තින්ද ගන්න කියලා. දැන් මම තදින්ම ඉන්නවා අපේ අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව තමයි හැම සත පහම එකතු කරන්නේ. ඉතින් ඒක තමයි කරන්න බැරි දේවල් මුලින්ම කියලා අනුමැතිය දීලා තියෙනවා. වැඩේ කරනකොට තමයි ප්‍රායෝගික ගැටලු මතුවෙන්නේ. මුලින්ම කිව්වා පාසල් වලට මුදල් එක්කව කිරීම කරොත් කරන අයට දඬුවම් දෙනවායි කියලා. මේ දින 100 ඇතුලේ මස් රාත්තරම ගන්න බැරි වෙයි. කරගන්න පුළුවන් දේවල් ටික අපි කරගමු. අතුරු අයවැයේදී ජනතා සහන ප්‍රමාණයක් දිනා ගන්න පුළුවන් වුණා. රුපියල් 202ක් අය කරපු කොත්තමල්ලි බද්ද 150කින් අඩු කර. මං හිතන්නේ නැහැ කොත්තමල්ලි වෙනුවෙන් මේ රටේ මිනිස්සු පෙනී හිටී කියලා. අනික හුණක් කිම්බිලිසාවක් හැදුනාම රෑම් 50ක් විතර කොත්තමල්ලි අරන් දෙතුන් වේලකට තම්බල බීලා ඉවර කරනවා. එච්චරයි. පොඩි අයවැය විජ්ජාවක් මේකලී. කිතුල් ගහට ගියත් උත්තර දෙන්න පුළුවන් අය ඉන්නවා. පෞගේ ආණ්ඩුව කාලේ කඩා වැටිච්ච තත්ත්වය බේරා ගැනීම සඳහා ඒ විදිහේ උත්තර දෙමින් කතා කරන විවිධ සහන පඩි වැඩි විදී මාදි දේවල් කරලා තියෙනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලියවිල්ලක් කරා කියන්න පුළුවන් ඒ ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවද මේකයි බලන්න ඕන ජීවන වීදම කියන දේ අඩු වුණා දින 100ක් තුල මේ දේවල් කෙරෙයිද කියන අවිශ්වාසය සැකය දැන් පහළ වෙනවා දැන් මේ දින 100ේ වැඩසටහන નિયમિત පරිදි ඉටු කරමින් පවතින රජයක් හැටියටයි අපි ක්‍රියා කරන්නේ දින 100ේ පරිවර්තනයේ ඉටු කිරීමෙන් පසුව අවසානයේ අප්‍රේල් මාසෙ වෙනකොට ජනතාවට අවස්ථාවක් දෙනවා අලුත් පාර්ලිමේන්තුවක් තෝරා ගැනීම සඳහා ඒගොල්ලෝ තීරණයක් කරන් දෙන 23 විසිරුවාරින්න අප්‍රේල් 19ට 100 හරි එනවා 20 වෙනි විසිරුවාරින්න ඇයි 23 විසිරුවාරින්න 23 තමයි අවුරුදු 5 පිරින්නේ മന്ത്രിවරුන්ට පෙන්ෂන් එක අම්බු දකුණු ආසියාවේ විශාලතම වැඩබදු වංචාවට සම්බන්ධ වී වරදකරුවන් වූ පුජ්ජලින් දෙදෙනෙකු මලයාසියාවේදී අත්අඩංගුවටගෙන දිවයිනට රැගෙන වෙත් තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. අදාළ සැකකරුවන් දෙදෙනා මලයාසියාවේ සිට මෙරටට රැගෙන වෙත් ඇත්තේ ඊයේ රාත්‍රියේදී. මෙලෙස රැගෙන ආ එක් පුද්ගලයෙකු වන්නේ රෂීඩ් මොහමඩ් මුර්ෂිඩ් නැමැති වැඩබදු වංචාව සම්බන්ධයෙන් වරදකරු වී වසර 280කට සිරදඩුවම් සහ රුපියල් බිලියන 6.3ක දඩමුදලක් නියම වූ පුද්ගලයෙකුයි. නාගුරු අඩුමයි මොහමඩ් නස්මි නැමැති අනෙක් වරදකරුවාට වසර 100ක සිරදඩුවමක් සහ රුපියල් බිලියන 2.4ක දඩමුදලක් නියම වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිදු වූ මහා පරිමාණ වැඩබදු වංචාවෙන් වරදකරුවන් දෙදෙනෙක් ඊයේ මැලේසියාවේ සිට රැගෙනිනු ලැබුවා ශ්‍රී ලංකාවට. මෙසේ රැගෙන ආවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. රැගෙන ආ එක් පුද්ගලයෙක් එම නඩුවේ 3වන චූදිතය හැටියට පෙනී සිටපු තැනැත්තා. අනිත් තැනැත්තා එම නඩුවේ 7වන චූදිතය හැටියට පෙනී සිටපු තැනැත්තා. අද දිනේදී ඔවුන් කොළඹ මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. ඉන්පසුව මහාධිකරණය වෙත ඉදිරියේදී ඉදිරිපත් කිරීම නියමිතයි. ඒ අනුව ඔවුන්ට ඉදිරියේදී අදාළ සිර දඬුවම් විඳීමට සිදු වෙනවා. රුපියල් කෝටි 339ක් වූ වැඩබදු වංචාව සිදු වුණේ 2002 සහ 2004 වසරවලදී. අදාළ වංචාව සම්බන්ධයෙන් පුද්ගලයන් 12 දෙනෙකු වරදකරුවන් කරනු අතර ඊයේ රැගෙන ආ පුද්ගලයන් දෙදෙනාට අමතරව මේ වන විට බන්ධනාගාරගත කර සිටින සංඛ්‍යාව 4ක්. ඊට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් වූ ඥානසිරි සොයිසාද තුලත් වෙනවා. කෙසේ වෙතත් අදාළ වංචාවට සම්බන්ධ තවත් පුද්ගලයන් 6 දෙනෙකු අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියට දෙනුම් දී තිබෙනවා. එකම පවුලේ සිව් දෙනෙකුට ජීවිත අහිමි කළ රාගම බටුවත්ත දුම්රිය හරස් මාර්ගයට තාවකාලික ගේට්ටුවක් සවි කිරීමට අද පියවර ගැනුණා. ඒ ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් රාගම බටුවත්ත දුම්රිය ස්ථානයේ ආසන්න ඇති දුම්රිය හරස් මාර්ගයේදී සිව් දෙනෙකුට මරු කැඳවමින් පසුගිය 4 වනදා අනතුරක් සිදු වුණා. ඒ ඔවුන් ගමන් කළ කැප රටේ මාතර සිට වවුනියා බලා දහවණිය වූ රජරට රැජින දුම්රිය කැටීමෙන් මෙම ස්ථානයේ අවස්ථා කිහිපයකදී අනතුරු රැසක් සිදු වී ඇතත් ඊට ආරක්ෂිත දුම්රිය ගේට්ටුවක් සව කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණේ නැහැ. දුම්රිය හරස් මාර්ගයේ පවතින්නේ බෙල් ඇන් ලයිට් එවත් ආරක්ෂිත විදුලි සීනු සහ විදුලි සංඥා පද්ධතියක්. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් තවමත් කඩිනම් විසඳුම් නොලැබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් එම දුම්රිය හරස් මාර්ගයට තාවකාලික ගේට්ටුවක් අද සවි කළා. ඒ ප්‍රදේශවාසීන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන්
මගේ මතකයේ හැටියට මේ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අනතුරකට පත් වෙච්ච ඇත්තෝ 20 දෙනෙකුට වැඩි මේක තාම ස්ථීර නැහැ ස්ථීර ගේට්ටුවක් අපේ බටුවත්ත මේ දුම්රිය හරස් මාර්ගයට ඉතා ඉක්මනින් ලබා දෙන හැටියට මතක් කරනවා අපි අද తాවකාලික ගේට්ටු දෙකක් අයි කරනවා ගමේ අයගේ උදව්වෙන් තමයි අපි එතන මේ ගේට්ටුවේ වැඩ කරන අයට වේතනයක් ගෙවලා ඉදිරියේදී වර්තමාන රජයේ හරහා හැකි ඉක්මනින් ගේට්ටුවක් ලබා දෙන්න අවශ්‍ය කටයුතු සූදානම් කරනවා කියන එක මම ප්‍රකාශ කරනවා ස්ථීර ගේට්ටුවක් ලබා දීම කරේ දුම්රිය දෙපාර්තමේන්තුව අවධානය යොමු වෙතයි පසුගිය දා දුම්රිය සාමාන්‍ය අධිකාරී විජය අමරතුංග මහතා ප්‍රකාශ කළා ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනවිත් තිබුවත් ස්ථිර ගේටුවක් ඉදිවන බවක් තවමත් පෙනෙන්නට නැහැ ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ తాවකාලිකව ඉදිකරගත් මෙම ගේටුව වෙනුවට ස්ථිර ගේටුවක් ලබා දෙන ලෙසයි දින 100 වැඩසටහන යටතේ ගේටුවක් දානවා කියලා දින අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන මේ දින 100 ඇතුළත මේ ගේටුව මෙතනට ස්ථිර ගේටුවක් වැටෙන්න ඕනේ තමයි උතන අනිවාර්යයෙන්ම කරෙන්න ඕනේ මේ අතර අනුතරෙන් ජීවිතක්ෂයට පත් වූ එකම පවුලේ පියා දියණිය සහ පුතුන් දෙදෙනාගේ අවසන් කටයුතු අද පස්සුරුවේ සිදු කෙරුණා. දේහ තැන්පත් කර තිබූ මේගමු නුගේල පාරේ පිහිටි නිවසට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණ සිටියා. අනුතරින් තුවාල ලබා රෝහල්ගතව සිටි එම පවුලේ මව සහ අනෙක් දියණියද තමන් හැරගිය පවුලේ සමාජිකයින්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා. ඔවුන්ගේ දේහයන් මිහිදන් කෙරුණේ කටාන පොත්තුඩේ පොදු සුසාන භූමියේදී ඉන්ධන ප්‍රවාහණය කළ දුම්රියක් ඊයේ නානුවේදී හා සත්‍යන්ත විශේෂ සීග්‍රාමී දුම්රියක් අද ගාල්ලේදී පිළිපැණීමට ලක් වුණා දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක මහතා පැවසුවේ මෙවන විට දුම්රිය මාර්ග අලුත් වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි බදුල්ල සිට මහනුවර දක්වා ඉන්ධන ප්‍රවාහණය කර හිස් ටැංකිය රැගෙන යමින් තිබූ දුම්රියක් නානුඔය දුම්රිය ස්ථානයේදී පිළිපැන තිබෙන බව මේ හේතුවෙන් උඩරට දුම්රිය ධාවන කටයුතු අද පස්සරව වන තෙක් නානුඔය දක්වා පමණක් සීමා කෙරුණා මෙම දුම්රිය අනතුර ලක්ුණේ ඊයේ පස්සරව 5:30ට පමණ දුම්රිය එන්ජිම ඇතුළු ඉන්ධන ටැංකි 4ක් පිළිපැනීමෙන් දුම්රිය මාර්ගයට දැඩි අලහබාන සිදුුණා දුම්රිය පාලක මැදිරිය පැවසුවේ දුම්රිය පිළිපැනීම හේතුවෙන් බදුල දුම්රිය ස්ථානයේ උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රිය ඇතුළු දුම්රිය 4ක් නතර කර තිබීමට සිදු වූ බවයි කෙසේ වෙතත් අද පස්සර 5:30 වන විට එම දුම්රිය මාර්ගයේ ධාවනය යථාතත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා මේ අතර අද පස්සර 4ට මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ සත්‍යන්ත විශේෂ සීග්‍රාමී දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයේ ආසන්නයේදී පිළිපැනීම ලක් වුණා දුම්රිය මැදිරිය දෙකක් පිළිපැනීම ලක්ව තිබුණේ මේ ආකාරයෙන් මේ සම්බන්ධයෙන් අප දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක මහතාගෙන් විමසීමක් කළා පිළිපැනීම නිසා මොහොතකට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ගින්තක දුම්රිය ස්ථාන දක්වා සීමා කළා කියලා දැනට අප කාර්ය මණ්ඩලය මෙම දුම්රිය මැදිරිය පිළිගත කිරීම වල ඉදිරිපත් කරනවා අපි කායිකවින්ම නැවත දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බව දන්වන්න කැමතියි ඇහැලියගොඩ ගැටහැත්ත ප්‍රදේශයේ මාර්ගයක් ඉදිකරන මුවාවෙන් සිදු කළ නීති විරෝධී පතල් කැපීම පිළිබඳ තමන් දැනුවත් නැති බව ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා සභාපති සරත් සඳනායක මහතා පවසනවා. කෙසේ වෙතත් මාර්ගයේ ඉදිකරන කොන්ත්‍රාත්කරුවන් අප සමග කියා සිටියේ සභාපතිවරයා ඉදිකිරීම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වැඩබිමට නිතර ආගිය බවයි. මෙම නීති විරෝධී පතල් කැපීම අප පසුගිය දා CIA හරහා හෙළි කළා. පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකු මාර්ගයෙන් ඉදිකිරෙන ඇලියගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ඉලුක්පිටිය ඉද්දමල්ගොඩ යාකිරණ මෙම මාර්ගයේ නීති විරෝධී පතල් කැණීමක් සිදුවන බව හිරු CIA හෙලිකලේ පසුගිය පස්වැනිදායි. ගම්වැසියන් අප සමග පැවසුවේ මාර්ගය ඉදිකරන මුවාවෙන් මෙහි දිවා රාත්‍රී ඉල්ලම් ගොඩ දැමීමක් සිදුවන බවයි. මේ පිළිබඳ රහසිගතව සොයා බැලීමට හිරු CIA කණ්ඩායම එහි ගිය අවස්ථාවේ පතල්කරුවන් පැවසුවේ වර්ෂාව හේතුවෙන් මාර්ගයේ ඉදිකිරීම කටයුතු తాවකාලිකව නවතා දමා ඇති බවයි. මාර හදනවානේ. හදනවා. අද හදන්නේ කියන්නේ. සෙයින්ද බෑ බෙකෝ දාලා වැඩ කරන්න බෑනේ. ඇතුළෙන්ම මෙතන බැඳලා තියෙන්නේ. කෙසේ වෙතත් මෙම මාර්ගයේ ඉදිකිරීම කටයුතු එන හිටීමට සැබෑ හේතුව වී ඇත්තේ මේ පතල් පොළ බව අප CIA හරහා හෙළි කළා. පසුව අපට දුරකථන ඇමතුමක් ලබා දුන් මෙම පතල් පොළේ හිමිකරුවෙකු ඒ සඳහා බලපත්‍ර නොමැති බවද පිළිගත්තේ මෙලෙසින් ලයිසන් එකක් නැහැ නේ අයියෝ උතන්ටනේ ලයිසන් එකක් නැහැ
කතාව තමයි තියෙන්නේ. නියර කපන්න කියලා එහෙම එකක් නැහැ. ওই දවස් ටිකේ වැඩ කලේ නැති වැටේ හින්දා මඩ විලාලේ තියෙන්නේ. ඒ වාසිය අල්ලලා තමයි අපි උපසිරිය දෙන්නේ උතන. මෙම මාර්ගයේ ඉදිකිරීම කටයුතු ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිරන්තර නිරීක්ෂණයට ලක්වන බවත් ඔහු සඳහන් කළා. මේ ප්‍රාදේශීය සභාව හදනවා නේ? ඔව් මේක ප්‍රාදේශීය සභාව මේ අපි සභාපතිතුමා තමයි සභාපතිව දැනුත් ආවා. අමුල මේක හැදලා දෙනවා කියලා එයා ඒක ටිකක් හැදලා දෙනවා කියලා කිව්වා. ආ ඒක ටික. ඔව් අද අවශ්‍ය වෙනකොට තමයි ලැබෙන්නේ යන්නේ. මේ පිළිබඳ අප ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් විමසීමක් කළා. CIA වැඩසටහන යටතේ මම දුටුවා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව සතු මාර්ගයක පතල් කර්මාන්තයක් යෙදෙන බවට. ඒ ප්‍රවෘත්තිය සමග මා සොයා බලා ඇහැලියගොඩ මණිකා ස්වර්ණාභරණ අධිකාරිය දැනුම් දුන්නා මේ මණික් ගැරීමක් සිදු වෙනවා නම් වහම නවත්වන්න කියලා. කිසිත් මේ සිද්ධිය අප කවුරුත් දැනුවත් වෙලා තිබුණේ නැහැ. මේ පිළිබඳව අපේ ප්‍රාදේශීය සභාවේ කිසිම සම්බන්ධතාවයක් නැති බවත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. පතල් කැපීම හේතුවෙන් ඉදිරියේදී මාර්ගය ගිලා බැසීමේ අවධානමක් පැවතීම සම්බන්ධයෙන්ද සභාපතිවරයා මෙහිදී අදහස් පළ කළා. මේකේ ප්‍රමිතියට හානි වෙනවා නම් ඉංජිනේරුවරුන්ගේ උපදෙස් මත පිරවීම කටයුතු කරලා මාර්ගය ගිලා නොබසින ආකාරයට සකස් කරවන්න අවශ්‍ය ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන ක්‍රියාත්මක කරවන්න අපි බලාපොරොත්තු වෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. දකුණු පළාත් මහැමතිවරය ඇතුළු ගාල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 20ක මහජන නියෝජිතයින් අද සීනිගම දේවාලයේදී දෙවියන්ට පොල් ගසා දේව කණ්ඩලාවක් සිදු කළේ තම පාක්ෂිකයින්ට එරෙහිව එල්ලවන හිරිහැරවලට එරෙහිවයි. තලවකැලේ මට්ටකැලේ හත්වන කොළණිය නිවසක වගල්ඳකට වැටි සිව් හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ ඊයේ පෙරපාසල් ගොස් සිය නිවසට පැමිණි මෙම සිසුවා නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටියේදී මෙම ළිඳට වැටි ඇති බවට මූලික පරීක්ෂණ වලින් අනාවරණ වී ඇති බවයි. බදුල්ල වේවැල්හින්න වත්ත ප්‍රදේශයේ පාසල් නිල නිවසක තිබී මත්කුඩු අඩංගු ඩප්පි 920ක් සමග සැකකරුවෙකු ඊයේ පස්තරුවේ පොලිසිය අත්අඩංගුවට ගත්තා. පොලිසිය සඳහන් කළේ ප්‍රදේශයේ පාසල් සිසුන්ට සහ උපකාරක පන්තිවල සිසුන්ට බදුල්ල නගරයේදී මෙම මත්කුඩු අලෙවි කර ඇති බවයි. අත්අඩංගුවටගත් පුද්ගලයා පාසල් ගුරුවරියක වන තම බිරිඳගේ නිල නිවස මත්කුඩු ඩප්පි ගබඩා කර තැබීම සඳහා භාවිත කර තිබෙනවා. මීට වසරකට පෙර ප්‍රතිසංස්කරණය කළ අඹගස්වැව සිට සිඹලන් ගමුව දක්වා දිවෙන මාර්ගය ප්‍රමිතියකින් තොරව සිදු කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. එම මාර්ගයේ ගමන්ගත් ලොරියක් අද එහි එරී තිබුණු ආකාරය අප කැමරා කාචයේ මෙලෙස සටහන් වී තිබුණා. මේ වන විට මාර්ගයේ තාර ස්තරය ගැලවී ගොස් විශාල වලවල්ද සෑදී තිබෙනවා. රටවටා හිරෝ.